ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුරේ වැඩබැලීමට පත්කළ ලලිත් පතිනායක සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු නිලධාරීන් පිරිසක් ඒ සඳහා පැමිණ සිටියා. හෙට දිනේදී සියලු දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. එළඹෙන සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ ඇපමුදල් බහර ගැනීම අගෝස්තු 14 වනදා මධ්‍යාහන 12ට අවසන් වනවා. අගෝස්තු 15 වනදා නාමයෝජනා බහර ගැනීමට නියමිතයි. අද දිනේදීද අපේක්ෂකයින් කිහිප දෙනෙකු ඇපමුදල් තැන්පත් කළා. ජනසෙත් පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඇපමුදල් තැන්පත් කළේ බත්තරමුල්ල සීලරත්න ස්වාමින් වහන්සේ. මේ සැරේ නම් මුදල් අමතක වුණේ නැහැ, මුදල් ගෙන ආවා. මෙවර ජනාධිපති මැතිවරණයට අති විශාල සටනක් තියෙනවා. මේ සටන කවුරු ජයගයිද කියන එක ජනතාව තේරුම් ගන්න. ජනසෙත් පෙරමුණ පමණයි කිසිම දේශපාලන පක්ෂයක වාචික හෝ ඍජුව සහයෝගය නොදෙන පක්ෂයක්. නව සිහල උරුමේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සරත් මනමේන්ද්‍ර මහතා ඇපමුදල් තැන්පත් කළා. ජනාධිපතිවරණය සඳහා තැපැල් ජාලය සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත් කේ රණසිංහ මහතා පවසනවා. ලිපි බෙදීම් කාර්යමණ්ඩලය 8000ක් හා නිලධාරීන් 4000ක් යෙදවීමටයි පියවරගෙන තිබෙන්නේ. දිවයිනපුරා තැපැල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3335ක් හා ලිපි බෙදීම් කාර්යාල 2102ක් ඒ සඳහා සූදානම් බවද ඔහු ප්‍රකාශ කළා. තැපැල් ඡන්ද අයිදුම්පත් බහර ගැනීමේ දිනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල පළවන තොරතුරු අසත්‍ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. මෙතන නියදේ නිකුත් කර සැනින්ම අපි තැපැල් ඡන්ද අයිදුම්පත් බහර ගැනීම ආරම්භ කරා. මේක අවසන් වන අගෝස්තු මාසයේ 5 වෙනිදාට. ඒ අතරතුර නැවතත් සමාජ මාධ්‍ය ජාල සහ පුවත්පත්වල ගිහිලා තිබුණා මේ සඳහා කාලය දික් කරනවා කියලා කතන්දරයක්. නමුත් මේකත් සම්පූර්ණ ව්‍යාජ්‍ය තොරතුරක්. මේ රටේ ඕනම පුරවැසියෙකුට දේශපාලන මතයක් දාන්න නම් පක්ෂයක් කටයුතු කරන්න පුළුවන්, ඌට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් පළමුවෙන් බලන තමන්ට මේ ජාතිවරණය සඳහා ඉදිරිපත් වෙන අවශ්‍ය මූලික සුදුසුකම් තියෙනවා. මේ මූලික සුදුසුකම් කිසිවක් නොමැතිව මේ පහුගිය දින කීපෙතර බොහෝ දෙනෙක් අපේ කාර්යාලයට පැමිණලා යනවා. මම හිතන්නේ මේ මාධ්‍ය හරහා තව තමන්ට ප්‍රචාරයක් ලබා ගන්න දෝ කියලා ගැටලුවක් තියෙනවා. ඒ නිසාම තව සංඛ්‍යාව වැඩි වෙද්දී දන්නෙත් නැහැ. මැතිවරණ ප්‍රචාරක කටයුතු අනීතිකව කටයුතු කරනවා කියලා මේ පැමිණිලි බොහෝ දෙනෙක් ඉන්නේ මේ මැතිවරණ කොමිසම. ඔබතුමාලා ඒ සඳහා පරීක්ෂණයක් කරනවද? ඒ සඳහා අපි පැමිණිලි සම්බන්ධ වෙන පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් තියෙනවා අපේ කාර්යාලයේ. දිස්ත්‍රික්ක 25ම තියෙනවා. ඊට අමතරව මේක පොලිස් දෙපාර්තමේන්තුවේ වෙනම සෑම පොලිස් ස්ථානයක මැතිවරණ පැමිණිලි සම්බන්ධ වෙන මංශයක් කියන මැතිවරණ සම්බන්ධයෙන් ඉන්න ඔවුන්ට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම අපිටත් පැමිණිලි කරන අපිට පැමිණිලි ලැබුණා. ඊපස්සේ අපි අදාළ පොලිස් කොට්ටාෂයට දැනුම් දෙනවා. අපි විශ්වාස කරනවා අපිට අපේ ප්‍රධාන කාර්යභාරයේ මැතිවරණ පැවැත්වීම ඊට බාධාක් නොවන ආකාරයෙන් සිදු වෙන හැසිරීම කියන ඊයේ වන විට ශ්‍රී ලංකා විමානව හිමිකම් කොමිෂන් සභාව ඉතාම වටිනා මාර්ගෝපදේශ දෙකක් නිකුත් කළා. එකක් මැතිවරණ සමයේ පොලිසිය නිලධාරීන් ක්‍රියා කළ යුත්තේ කෙසේද? අනෙක මැතිවරණ සමයේ විශේෂයෙන්ම පළාත් සහ රාජ්‍ය සේවකයන් නිලධාරීන් තමන්ගේ කටයුතු සිදු කළ යුත්තේ කෙසේදයි කිය අප ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නොරැවටෙන්න මැතිවරණය නොපවත්වනවා යයි සිදු කරමින් පවතින ප්‍රචාරයට අවනිශ්චිතතා බැහැර කරන්න ඔබ සියලු දෙනා මේ මැතිවරණයට අදාළව විශේෂයෙන්ම වෙනදා මෙන් සාමාන්‍ය මැතිවරණ නීති උල්ලංඝනයන් සහ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන පමණක් නොවේ අපේක්ෂකයන් වියදම් කරන මුදල් පිළිබඳවත් කරුණාකර නිරීක්ෂණ සංවිධානවලට සහ මැතිවරණ කොමිෂන් සභාවට දන්වන්න. විශේෂයෙන්ම එයට හේතුව ඊයේ දිනේදී මැතිවරණ කොමිෂන් සභාව මීට අදාළ කාර්ය පරිපාටින් සියල්ල සකස් කොට අවසානයි. සමාජ මාධ්‍ය හරහා මතයක් නිර්මාණය වෙමින් යනවා. මේ මැතිවරණය ඉලක්ක කරගෙන පාස්පෝර්ට් 125ක් මුද්‍රණය කිරීමක් පිළිබඳව, ඒ වගේම මැතිවරණ කොමිසමේ ගැසට් පත්‍රයක් පදනම් කර ගනිමින් ඡන්දදායකින්ට වෙනත් තැනකදී ඡන්දය පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. මේ හරහා කොළ ඡන්ද දැමීමක් සිදු වෙනවා කියලා මේක ඉතා විශාල ලෙස සමාජගත කරන්නට යම් කණ්ඩායමක් උත්සාහ කරමින් තිබෙනවා. මේක 1988 තමයි මේ සංශෝධනය එන්නේ. එවකට යුද්ධය හේතු කොටගෙන තමන්ගේ ඡන්දපොල තුල යම් කෙනෙකුට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒක තහවුරු කරලා වෙනත් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයක් ඉල්ලීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම විදේශ ගමන් බලපත්‍ර 125ක් මුද්‍රණය කරලා හොර ඡන්ද දාන්න දැන් පුළුවන් කමක් නැහැ. මේ පිළිබඳව ආගමන විගමන පාලක ජෙනරාල්වරයාගෙනුත් අපි විමසුවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන්න කැමති නිරීක්ෂණ සංවිධානයක් හැටියට අපි ඉල්ලා සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව විශ්වාසය තියන්න. මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් සිදු කරන තාවකාලික ස්ථානමාරු අත්හිටවන ලෙස ඔහු සඳහන් කරනවා.
විශේෂ පැමිණිල්ලක් ලබා දුන්නා. මේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වුණාට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ක්‍රියාකලාප පැහැදිලිවම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක් බව. එකක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා අමාත්‍යාංශයේ නිලධාරීන් 100කට ආසන්න ප්‍රමාණයක් අභ්‍යන්තර ස්ථාන මාරු කරමින් එය අගෝස්තු මාසේ පළවෙනි දින තමයි ක්‍රියාත්මක වන විදිහට මේ ලේඛන සකස් කළ තිබෙන්නේ. ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වන විට සමහර රෝහල්වල ප්‍රතිසංස්කරණය කළ ලද වාට්ටු දේශපාලකීන් ලවා විවෘත කරවන්න. ඒ වගේම තමයි අමාත්‍යාංශය තුල ඒ අදාළ බෙදා හැරීම් කර්තෘවලදී ශල්‍ය උපකරණ, ජෛව විද්‍යා උපකරණ ආදිය පවා රෝහල් වලට ගෙනහිල්ලා බෙදා දීමේ කටයුතු මේ ජනාධිපති කාල සීමාවදී සිදු වෙනවා නම් ඒ සඳහා කිසිදු ආකාරයකින් දේශපාලකීන් සම්බන්ධ කර නොගත යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ මැතිවරණ කොමසාරිස්තුමා හරහා සෞඛ්‍ය ලේකම්වරයාව දැනුවත් කරලෙස අපි ඉල්ලීමක් කළා.